සංසාරගත බැඳීම් නැති බව සමහර දිටුවිට හැදෙනවා ආශ්‍රය කරන්න හිතෙනවා මේ සසර කෙටි කරන්න බාධාවකි ඒ සඳහා දහම් කරුණු කියලා දෙන්න කියලා එල්ලීම කාටත් එක්කද බැඳීම තියෙන මාත්‍යෝ යහතම මොකද සංසාරක නැදී අපේ සදහාට ඉදිරිපත් කළා දෙන්නේ සංසාරගත බැඳීම් නැති බව සමහර දිටුවිට හැදෙනවා ආ සංසාරක බැඳීම් නැති බව දැක්කාම හැදෙනවා ඉතින් ඇත්ත තේරුම් ගන්න ඉතින් දැන් මෙතන ඉන්න හැම මේ කෙනෙක්ම මට සංසාරයේ අම්මා වෙලා තියෙනවා තේරුණාද මෙතන ඉන්න හැම කෙනෙක්ම මට සංසාරයේ තාත්තා වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දඹදිව තියෙන මුළු කෝටු කෑලි ගොඩම එක ගොඩක් ගහන්න කියනවා ගාලේ හැම කෝටු කෑල්ලක් මේ ඇඟිල්ල ප්‍රමාණයට කඩන්න කියනවා ඒ ඇඟිල්ල ප්‍රමාණයට කඩලා මේ කෝටුව මේ ජීවිතේ මගේ අම්මා මේ පෙර ජීවිතේ මගේ අම්මා මේ පෙර ජීවිතේ මගේ අම්මා කියලා අයින් කළොත් කෝටු කැලිට කිවරේනවා කවදාකවත් අම්මා තාත්තලා ඉවර වෙන්නේ ඒක තමයි සංසාර ගමන තේන්නාද මේ ජීවිතේ පුතේ ඔබ මාම හමුනේ කවුරු හැටියටද දායකයෝ හැටියට නේද නමුත් මේ ජීවිතේ දායකයෝ හැටියට හමුනා වගේම පුතේ ඔබලා ඔබලාගේ මං මගේ අම්මා වෙලා ඔබලා සංසාරයේ කොච්චර ඉපදিলা ඇද්ද වගේ තාත්තා වෙලා කොච්චර ඉපදিলা ඔබ ඇද්ද ඔබලා වැඳිරියක් වෙලා ඉපදුනෙලා මේ වැඳිරියගේ පැටියා වෙලා පුතේ මං බඩේ වෙල්ලිලා ඔබ කොච්චර ගහින් ගහට පයින් නැද්ද ඔබ එළඳෙනක් වෙලා ඉපදුනෙලා මේ එළඳෙනුගේ පැටියා වෙලා පුතේ මං කොච්චර ඔබේ තනබුරුල්ලෙන් කිරි උරාගෙන බොන්නේ නැද්ද ඔබ පූසියක් වෙලා ඒ පූසියගේ පැටියා මම වෙලා පුතේ ඔබ කොච්චර මාව කටෙන් එල්ලගෙන තැන් තැන් වල ආරක්ෂාවට අහංගන්නේ නැද්ද ඔබ කිකිලියක් වෙලා ඒ කිකිලියගේ පැටියා මං වෙලා ඔබ කොච්චර මට පණුව අවුලා අවුලා කන්න දෙන්නේ නැද්ද ඔබ කිඹුලියක් වෙලා ඒ කිඹුලියගේ පැටියා මං වෙලා කුංචි කාලේ ඔබ කොච්චර මාව මරාගෙන කන්නේ නැද්ද? උකයි පුතේ බව ගමන. ඔය බව ගමන දකිද්දි පුතේ තවත් මේ බවයට බැඳෙන්න උවමනාවක් නැහැ. එහෙම බැඳෙන්න බැඳෙන්න තව තවත් ඒ සම්බන්ධතාවයමයි වැඩි වෙන්නේ. ඒ නිසා ඔබට දැනෙනවා නම් මේ මගේ ඥාතියා කියන තැනද පුතේ ඒ සංසාර බය දකිමින් මේ ඥාතිත්වයෙන් ඈත් වෙන්න. තේරුණාද? නිසා සියල්ලම අපේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා තමයි අපි එතෙන්ට යන්න වෙනවා එහෙමනම් ආවා ඌරේ බවගමනේ දුෂ්කරභාවයේ දකිද්දී තෙරුවන් කරේ අතල සද්ධාවට ආපුගෙනා චිත්තයක් සකස් කරගන්නවා මේ තමයි මගේ ජීවිතයේ අවසාන අම්මා නැවත මට මේ බවගමනේ අම්මා කෙනෙක් එපා මේ තමයි මගේ බවගමනේ අවසාන තාත්තා නැවත මේ බවගමනේ මට තාත්තා කෙනෙක් එපා මේ තමයි මගේ බවගමනේ අවසාන සාම්පුරුෂය අවසාන බිරිඳ අවසාන දරුවා මට නැවත බිරිඳක් සාම්පුරුෂයෙක් දරුවෙක් එපා අම්මා කියන්නේ දුකක් නම් තාත්තා කියන්නේ දුකක් නම් බිරිඳ කියන්නේ සාම්පුරුෂයා කියන්නේ දුකක් නම් දරුවා කියන්නේ දුකක් නම් තවත් ඒ දුක ඔබ ප්‍රාර්ථනා කරන්න එපා ඔබ ඒ දුකේ රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳුන තැනදී ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ තනදී ඔබ නැවත අම්මාගේ මව් කුසකට යන්නේ නැහැ ඔබ ඕපපාතික මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙලාමයි උපත ලබන්නේ ඒ නිසා ඒ ආකාරයෙන් ඔබට දැනෙනා වූ ඒ සිතුවිල්ල විදර්ශනා නුවණින් දකින්න මේ සංසාරේ බය ඇති කරගන්න අම්මා තාත්තා කෙනෙක් දරුවන් උදසා හෙළු කඳුළු මේ මහා සාගරයේ ජලයට වැඩි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඔබලා මේ නිතින් පින්තුනි ඔබලාගේ දරුවන් උදසා මහා සාගරයේ ජලයට වඩා කඳුළු හෙලලා තියෙනවා. ඒ කඳුළු සාගරයට මේ ජීවිතේ තවත් කඳුළු බාල්දි දෙක තුනක් එකතු කරලා ඔබ ආයිමත් මව් කුසකට යනවා නම් ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුව මේ අනිත්‍ය සංඥාව දකින්න ආස්වාදයට බැඳෙන්න එපා. මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ මව් කුසෙන් රහතන් වහන්සේලා අතීතේ බිහි කරලා තියෙනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ මව් කුසෙන් රහත් මේනින් වහන්සේලා බිහි කරලා තියෙනවා. තමන්ගේ දරුව රහත් වෙලා රහත් භික්ෂුණියක් වෙලා එදා තෙරණියෙන් මේගොල්ලෝ අද්භූතේ ඔබ සාදුකාර දුන්නා මගේ ඥාතියා ඥාතියා කියලා එවැනි දරුවෙක් ලබන්න ඔබ කොච්චර පින්වන්තද කියලා ඔබේවත් හිතුවේ නැහැ. එනිසා මේ මොහොතේ ඔබ කොච්චර පින්වන්තද කියලා තන දකින්න. ඒ පින්වන්තද කියලා දැකලා පුතේ ඒ පින තුනින් ලබා ගන්නා උපරිම ඵලය ලබා ගන්න දක්ෂ වෙන්න ඕනේ. බැඳීම් වලට බැඳෙන්න එපා.